මම මේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ සභාපති තනතුර ගත්තේ අති විශාල ගැටලු කිහිපයක් අභියෝග ජයග්‍රහණය කරමින්. මම දෙපාරක් මේ පාර්ලිමේන්තු කාර්ක සභාවෙන් අයින් කරා. මට මේකෙන් වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. මගේ වයිෆ්ගෙන් ඇහුවත් කියයි 2:45 3යි මම නිදා ගන්න යනකොට. මේ ඔක්කොමත් එක්ක යම්කිසි ඒකේ ගරුත්වයක් තියෙන ඕනේ වැඩේ කරනකොට. මොකද අපි ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. තාම ස්ටාෆ් එකක් නැහැ. 3 දෙනා ඉන්නේ. ඒ කට්ටියකෙත් පඩි ගෙවන්න විදියක් නැහැ කියලා මම වඳින්න ඕනේ කාගෙන් හරි එක ස්ටාෆ් ඇනලිස් කෙනෙක් නැහැ මේ 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 ආයතනයේ. හැම මුදල් පනතම අපි විශ්ලේෂණය කරන්න ඕනේ. හැම එකටම ගහ ගන්න ඕනේ, මරා ගන්න ඕනේ. එහෙම මොකද්ද මේකේ තත්ත්වය? ඇයි මම මේක කරන්නේ? මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා මැරෙන එක තමයි වෙන්නේ මෙහෙම ගිහින්. කේන්ති ගන්න එපා ඉච්චරේ. ලබන සතිය වෙන්න පුළුවන් අපේ අදාළ කමිටුවට කරුණු ටික ඉදිරිපත් කළා. අපි විශේෂයෙන් මේක සලකා බලමු. අතිශයෙන් මම කනගාටු වෙනවා. අතිශයෙන් බලපෑම් සිද්ධ වුණා. වෘත්තිමය තත්ත්වය සම්පූර්ණයෙන්ම විහිළුවටපත් වුණා. මම දැඩි අපහසුතාවයටපත් වුණා. යම් සමාජිකයෝ මහ ලේකම්තුමියට බලෙන් කැඳෙව්වා කමිටුවට මෙහෙම මේක ඕන මාව පන්නන්න මට ප්‍රශ්නයක් නැහැ මම යන්නම්. එතකොට මට වෙලාවට නිදා ගන්න හරි පුළුවන්. මගේ ආතතියත් අඩු වෙනවා. හැබැයි මම ඉන්නකම් මේ හැමදේම හොයනවා. ඒකයි මම ඉන්නකම් හැමදේම හොයනවා. හරි නැත්තම් මාව පන්නන්න. දෙකෙන් එකක් ගරු කතානායකතුමා තීරණය කරා. ඔව් සභානායකතුමා. මේ අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා. මේ එහෙම පැන්නීමේ අදහසක් මන්ද මම නම් දන්නේ නැහැ. පසුගිය දවසකද පක්ෂනායකතුමා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අත්විඳපු ප්‍රශ්නයක් ගැන මේ පාර්ලිමේන්තුවේ සභාවේ අවධානය යොමු කරලා තිබුණා. ඉතින් ලංකා කණ්ඩායම පමණක් නෙමෙයි අයර්ලන්ත කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් ඒ කණ්ඩායම් තුනම ෆ්ලයිට් එකක තාක්ෂණික දෝෂයක් නිසා පැය 7ක් ෆ්ලොරිඩා එයාපෝර්ට් එකේ අතරමං වීමක් සිදු වුණා. ඒකට හේතුව එක එක රටවල් වලට එක එක විදියට තමයි සලකලා තියෙන්නේ. ඇමරිකන් ක්‍රිකට් ආයතනයත් ICC න් තහනම් වෙලා ඉන්නේ මේ මොහොතේ. සාමාන්‍යයෙන් අර අතිශයින් ප්‍රථම වතාවට ඔයගේ ප්‍රශ්න අහද්දී මිරලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ හොටෙල් ඇකමඩේෂන් එක දෙන්නේ ICC rules and regulations අනුව ග්‍රවුන්ඩ් එකයි හොටෙල් එකයි අතර ඩිස්ටන්ස් එක 45 minutes කියන එක. අපේ ක්‍රිකටර්ස්ලාට 1.5 hours. විශේෂයෙන්ම නැසෝ කියන පිච් එක ක්‍රිකට් ක්‍රීඩාවක් ක්‍රියාත්මක කරන්නට නුසුදුසු පිච් එකක් කියන එක ICC එක පවා පිළි අරගෙන තිබෙනවා. ඇත්තටම මේ බ්‍රුක්ලින් බ්‍රිජ් මැරියට් හෝටලේ ඉඳන් මේ ග්‍රවුන්ඩ් එකට තියෙන්නේ 70.39. නිව්යෝක් වල තියෙන ට්‍රැෆික් එකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ සිදු වෙලා තින්නේ. මමත් පිට්ටනියට ගියා. පෞද්ගලික මුදලින් ගියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් ගියෙත් නැහැ, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් අරන් ගියෙත් නැහැ. ඇත්ත වශයෙන්ම නුසුදුසු පිට්ටනියක් කියන එක පැහැදිලිව පේන්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කණ්ඩායම නැවතදා කෙට දවසේදී කියන අද දවසේ රැට තියෙන තරඟයේදී පණ ගන්නිලා එයි කියලා. හැබැයි මම සතුටු වෙනවා පක්ෂ ભેදකින් තොරව මෙවැනි කරුණ ඉදිරිපත් ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් අපි නියෝජිතේ සති 3කට ඉස්සෙල්ලා ඇරියා මේව හරියට බලන්න කියලා. ඒ සම්බන්ධයෙන් නිවීම ගැන අපි අනිවාර්යෙන් පරීක්ෂණයක් කරනවා. ඒ ICC එකේ මේ වැරදි ක්‍රියාකලාපයට විරුද්ධව නැගී සිටින්න අපි සූදානම්. අපි Google එකට ගිහිල්ලා බැලුවාම මේ ඕනතරම් ඔන්ලයින් කැසිනෝ තියෙනවා ලංකාවේ. ඒතකොට සමහර කෙනා නෑ මේක ලංකාවෙන් පිට වෙන්නේ කියලා. සීනියර් කමිෂනර් කියලා එතුමා කිව්වා ඔව් තියෙනවා. හැබැයි දීලා තියෙන ලයිසන් එකේ පිටිපස්සේ ගහලා තියෙන ඔන්ලයින් කැසිනෝ කරන්න බෑ කියලා. හැබැයි ඔන්ලයින් කැසිනෝ කරනවා. එක්ක මේවා ලීගල් කරන්න, එහෙම නැත්නම් ඉල්ලීගල් කරන්න දෙකෙන් එක. හරි මොකද රජයට එන්න තියෙන බදු ලැබෙන්නේ නෑ. ඉතින් කෝටි ප්‍රකෝටි ගණන් බදු ගන්නෙ නැතුව ඒ කට්ටියගෙන් අහිංසක මිනිහට 136ක් බද්දක් ගහනවා. පේය 130ක් ගහලා. ඉතින් නීතිය මාර්තු 31 වෙනිදා ගේනවාමයි කියලා කිව්වා. හැබැයි ගේනාවේ නැහැ. සූදු නියාමන අධිකාරී පනත මේ පාර්ලිමේන්තුවට ගේනවා. සම්පූර්ණ කිසිදු නියාමනයක් නොතිබුණු සියල්ල 100% නියාමනය කරන්න අපි කටයුතු කරනවා. මම මේ කියන්න අවශ්‍ය මේ රටේ බදු ගෙවන ජනතාවට අපි මේ කැෂිනෝ වගේ දේවල් අතහැරලා කිසිම දවසක සාමාන්‍යයාගේ බදු ගැන අවධානය යොමු කරන්නේ නැහැ. දැන් එතුමා කියන විදිහට මේ නිකන් මං වරදිකාරයා වගේ. කැසිනෝ නියාමන අධිකාරියක් ගේන්න ඕනේ කියලා මුදල් කාර්ක සභාවයි ඒගොල්ලොන්ගේ ගැසට් එක අප්‍රූව් කරේ නැත්තේ. නැතු ආණ්ඩුවෙන් ගෙනාපු දෙයක් නෙමෙයි මේක. මුදල් කාර්ක සභාවේ තමයි අපි රිෆියුස් කරේ ලයිසන් එක දෙන එක. ඒක මෙතන ගරු ජනාධිපතිතුමා තමයි නැගිටලා කිව්වේ මුදල් කාර්ක සභාවට එකතු වෙලා මේක කරන්න කියලා. බේර ගන්න හදන්නේ කාවද? ඔන්ලයින් තියනවා නම් ඇයි බදු ගහන්නේ නැත්තේ? දැන් බලපුවා මුදල් කාර්ක සභාව තමයි ඔක්කොම කරන්නේ. අපි මුකුත් කරන්නේ නැහැ. හැබැයි මේ කාල සීමාවේ එතුමාලා පැත්තකට වෙලා මේ කරුණු කියද්දි අපි මේ කාරණාවට මැදිහත් වෙලා මේ අභියෝගේ බාර අරගෙන ජනාධිපතිතුමා ඇතුළු අපි මේ කරා කියන එක නම් පැහැදිලිව කියන්න අවශ්‍යයි. හර්ෂා, now don't go in for the debate now. අපිකත් අපේ සාධාරණත්වය තියෙන මේ රටේ මිනිස්සු ගැන කැසිනෝ කාර්යය ගැන නෙමෙයි මේ කියන්නේ. නිකන් කලින් කරා වගේ ඊයේ කරේ, ඊයේ හිනහ වෙන්න එපා, ඊයේ කරේ මේ තියෙන්නේ. ඒක නේද ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි මේකට දාන ප්‍රෙෂර් එක නිසා තමයි ඔබතුමාලා මේක කරන්නේ. රයිට් රයිට්. That's good. ඔබතුමාලා ප්‍රෙෂර් එක හැදෙනවා ඉදිරි ගිහිල්ලා.
දැන් මේ මුදල් කාර්ක සභාව හරියම වැදගත්. අපි පිළිගන්නවා. දැන් එතුමාගේ විදිහට මුදල් කාර්ක සභාව නැතුනනම් අපි මුකුත් කරන්නේ නැහැ. අපි මේ ගොඩට වෙලා මේක දිහා බලා හිටියේ නැහැ. අපි අපි මේ ගිලෙන්ඩ යන ශ්‍රී ලංකාව ගිලෙන්ඩ යන ශ්‍රී ලංකාව වලයට බැහැලා කර ගහලා අරගෙන යනවා. බොහොම ස්තුතියි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.